අඳුරු මුහුදේ කොහේ හරි මෙගඩොන් තාම ඉන්න පුළුවන්ද? නෑ. ඒත් අපි බලමු ඉන්න බැරි ඇයි කියලා. ඔටෝඩස් මෙගලඩොන් කියලා කියන්නේ අවුරුදු මිලියන 3කට විතර කලින් මුහුදේ තිබිච්ච ආහාර දාමය එහෙමත් නැත්නම් ෆුඩ් චේන් එකේ උඩම හිටපු විශාල මෝරු විශේෂයක්. කොච්චර විශාලයිද කියනවනම් ඒ කාලේ හිටිය සාමාන්‍ය ප්‍රමාණයේ තල් මස්සුම පවා මේගොල්ලෝ ආහාරයට අරන් තිනවා. මෝරුන්ගේ ඇටසැකිල්ලේ ගොඩක් කැලි හැදිලා තියෙන්නේ කාටිලේජ් වලින්. අපේ නහය වගේ. කාටිලේජ් ගොඩක් සියුම් නිසා ඉතුරු වෙනවා නම් ඉතුරු වෙන්නේ හක්ක්ක් විතරයි. මේ හක්ක දිහා බලලා ඔයාලට හිතා ගන්න පුළුවන් ද මෝරගේ සයිස් එක? කොහොම හරි මෙගඩොන් තාම ඉන්නවා කියලා කියන්න ගොඩාක් අය try කළා. මේ වගේ සමහර පින්තූර discovery channel එකේ පාවා ගියා. ඒත් ඒ photo බාහිර භාගයක් බොරු වේවා කියලා ඔප්පුණා. හැබැයි සමාජයේ අලුතින් මතයක් කියලා දිනවා මෙගඩොන් ඉන්න පුළුවන් කියලා. ඒකට හේතුව වෙන්නේ එක අද්භූත සිද්ධියක්. 2014 දී ඔස්ට්‍රේලියාවේ හිටිය සාගර ජීව විද්‍යාඥයින් ටිකක් සුදු මෝරෙක්ව එහෙමත් නැත්නම් great white shark කෙනෙක්ව ටැග් කරනවා. මේ ටැග් එකට පුළුවන් මෝරෙක් මූදේ ඉන්න තැන, ඒගේ ශරීර උෂ්ණත්වය සහ මූදේ කොච්චර පතුලට මේ මෝරා පීනනවද කියන එක බලන්නත් පුළුවන්. මේ ටැග් කරපු මෝරුන්ගේ migration patterns එහෙමත් නැත්නම් සංචාරක මාර්ග ඕගලන්ට උනත් බලන්න පුළුවන් ෆෝන් ඇප් එකක් තියෙනවා. කොහොමාරි හරි දාපු ටැග් එක මාස 4කට විතර පස්සේ මෝරා නැතුව වෙරළක තිබිලා හම්බ වෙනවා. මේ ටැග් එකේ දත්තවලට අනුව නිකම් පීන පීන හිටපු මෝරා එක පාරට ලොකු වේගකින් අඩි 2000ක් මූද පතුලට ඇදිලා ගිහිල්ලා තියෙනවා. ඇදිලා ගියයින් පස්සේ මූද පතුල කොච්චර සීත වුණත් මෙයාගේ උෂ්ණත්වයේ එන්න එන්න වැඩි වෙනවා තියෙනවා. උෂ්ණත්ව දත්තවලට අනුව ජීව විද්‍යාඥින් හොයාගත්තේ මෙයා වෙන සතෙක්ගේ බඩ ඇතුලේ කියලා. එතකොට මොකಾದ මේ අඩි 9ක් දිග සුදු මෝරෙක්ව කාපු සතා? ඊට වඩා ලොකු අඩි 16ක් දිග ටොන් දෙකක් බර සුදු මෝරෙක්. අහහ. අහහ. ඒත් එච්චර ලොකු සුදු මෝරෙක් ඉන්න පුළුවන් නම් මෙගඩොන් නැහැ කියලා අපි කොහොමද දන්නේ? ඒක අපිට නිගමනය කරන්න පුළුවන් පරිසර පද්ධතිය හිමත් නැත්නම් ඉකෝසිස්ටම් එක දිහා බලලා. අර සුදු මෝරා කොච්චර ලොකු වුණත් මෙගඩොන් ඊට වඩා සෑහෙන ලොකුයි. අරලෝම කිව්වොත් මෙච්චර ලොකු ප්‍රෙඩේටර් කෙනෙක් ගොඩාක් කෑම ගන්න ඕනේ. මුන් දවසකට කිලෝග්‍රෑම් 1000ට වඩා කෑවා. එහෙම සතෙක් ඉන්නවා නම් සතාව පේන්න ඕනේ නෑ. එයා ඉන්නා කියන එක අපි පරිසර පද්ධතිය දකින්න ඕනේ. නිකන් දැනගන්න කියන්නම් මෝරු කිව්වම අපිට සාමාන්‍යයෙන් බය තනිකර හොලිවුඩ් වලින් දීප එකක්. මෝරු සාමාන්‍යයෙන් ගෝලියව අවුරුද්දකට මිනිස්සු මරන්නේ 10 දෙනෙක්ටත් වඩා අඩුයි. මිනිස්සු වෙන අපි මෝරු 11000ක් මරනවා එක පැයකට. Google කරලා shark finning ගැන ඉගෙන ගන්න. Social media වල හරි අවස්ථාවක් આવොත් ඒව ගැන කතා කරන්න. සයුරේ රලසේ අහසේ තරුසේ